ලීෆ් කාර් එකක් තියෙන අයටත් ගන්න ඉන්න අයටත් බැටරි ප්‍රශ්නෙට එකම විසඳුම බොරලස්කමෝ ලීෆ් හවුස්. අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. තමයි අපි සියලු දෙනාම දන්නවා මේ වෙනකොට පෙරේදා ආණ්ඩුව විසින් වැට් බද්ද 118ක් දක්වා වැඩි කරා. එතකොට මේ 118 දක්වා වැට් බද්ද වැඩි කිරීම තුල අපි දන්නවා නවත භාණ්ඩ එම නැත්නම් තව අලුතෙන් භාණ්ඩ 97කට මේ වැට් බද්ද පැන වෙනවා. ඉතින් ඒක තුල විශේෂයෙන්ම මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ තිබෙනවා. ඒ වගේම රටේ තරුණ තරුණියන්ගේ තාක්ෂණ කටයුතු පිළිබඳ ඔවුන් අවශ්‍ය කරන භාණ්ඩ තිබෙනවා. ඒ වගේම වෛද්‍ය උපකරණ ඕවට ඇතුළත් වෙලා තිබෙනවා. ඒකෙන් පේන්න තියෙන දේ තමයි අනිවාර්යෙන්ම ජනවාරි මාසයේ සිට නැවත වතාවක් අපේ රටේ ජනතාවගේ ජීවන බර වැඩි වෙනවා. එතකොට දැන් මේක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ආණ්ඩුව කියන දේ තමයි ඒගොල්ලෝ 118 දක්වා වැට් එක වැඩි කරේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඔය අපිට පේනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න වෙනවා. මොකද රාජ්‍ය ආදායම වැඩි කරගන්න වෙන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවේ පැත්තෙන් කිසිදු ආකාරයේ කැපකිරීමක් කරන්නේ නැහැ මේ ආර්ථික අර්බුද වෙලාවේ මේ රටේ ජනතාව කරන කැපකිරීම පාලකයන් විසින් කරන්නේ නැහැ. ඒක අපිට මනාව පැහැදිලි වෙනවා. දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට දිගින් දිගටම ඇවිල්ලා කියන දේ තමයි මේ අර්බුදයක් තිබෙනවා මේ අර්බුදයට සහයෝගය දෙන්න. අපිට උදව් කරන්න. ජනතාවට කියනවා පොඩ්ඩක් ඉවසන්න කියලා. දැන් මේ ඉවසීමේ කෙලවරක් පේන්නේ නැහැ. ඉවසීම කොතනින්ද නවතින්නේ කියන එක ජනාධිපතිතුමා කියන්නේත් නැහැ. ඒ හින්දා අපිට පේන තියෙන දේ තමයි විශේෂයෙන්ම දැන් මේ 118 වැට් බද්ද ජනවාරි පළවෙනිදා ඉඳන් මේක වැඩි කරාම මේ රටේ අසීමිත ලෙස නැවත වතාවක් භාණ්ඩ හා සේවාවල මිහිල ඉහළ යනවා. ඒ ඉහළ යාම තුළ ඉතාම අසීරුතාවයකට මේ රටේ ජනතාව පත් වෙනවායි කියන එක අපිට ඉතාම පැහැදිලිව පේන්න තිබෙනවා. එතකොට දැන් මේ පැහැදිලිව පේන්න තියෙන අවස්ථාවේ ජනාධිපතිතුමායි මේ ඉන්න ආණ්ඩුවයි කැබිනට් ඇමතිවරුයි පුන පුනා කියනවා අපිට උදව් කරන්න අපිට ජනතාවට ඉවසගෙන ඉන්න කියලා කියනවා. නමුත් එහෙම කියන උදවිය කරන කැපකිරීම මොනවද? කිසිදු කැපකිරීමක් නැහැ. අපි දන්නවා කැබිනට් එක 20ක් ඉන්නවා. රාජ්‍ය ඇමතිවරු 38ක් විතර ඉන්නවා. ඊළඟට ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද වාහන පෙට්‍රල් වෙන්න පුළුවන් ඩීසල් වෙන්න පුළුවන් දුරකථන ගාස්තු වෙන්න පුළුවන් නිල නිවාස වෙන්න පුළුවන් ඒවා නඩත්තු කරන්න යන වියදම් ඒ කිසිදු ආකාරයේ කිසිම කප්පාදු කිරීමක් නැහැ. ඒගොල්ලන්ගේ විදේශ ගමන් කිසිම කප්පාදු කිරීමක් නැහැ. ජනාධිපතිතුමාගේ පැත්තෙන් කැපකිරීම කිසිම කැපකිරීමක් නැහැ. ජනාධිපතිතුමා හැමදාම රට යනකොට 10 15 20 30 කියලා එතුමා අරගෙන යනවා. එතකොට මේ ආර්ථික අර්බුදයේ හැම බරක්ම අවසාන වශයෙන් මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට පටවල තිබෙනවා. එතකොට මේක සාධාරණ වෙන්නේ රජයක් හැටියට පාලකයන් හැටියට ජනාධිපතිතුමාගේ ඉඳන් කැබිනට් ඇමතිවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරු දක්වා මේ තිබෙන අර්බුදයේ වගකීම් එහෙම නැත්නම් මේ තිබෙන අර්බුදයෙන් එන පාඩුව ඔවුන් විඳ දරා ගන්න ලෑස්තිද? එහෙම ලෑස්ති භාවයක් අපිට පේන්නේ නැහැ. ඔවුන් කිසිම මේ 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 අර්බුදයේ හරහා ඇතිවෙන්නා වූ පීඩනය ඒගොල්ලෝ දරාගන්නේ නැහැ. ඒගොල්ලෝ හැම දෙයක්ම හැම වාසියක්ම හැම සහනයක්ම ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. නමුත් ජනතාවට ලබා දෙන්න කිසිදු ආකාරයේ සහනයක් ඒගොල්ලන්ට ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. ජනතාවට කිසිදු ආකාරයේ යම් ජීවන බර අඩු කිරීමට කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් අද නැති වෙලා තිබෙනවා. ඒ හින්දා අපිට පේන්න තියෙනවා එන්න එන්න දරිද්‍රතාවය, එන්න එන්න දුප්පත්කම, එන්න එන්න මන්දපෝෂණය, එන්න එන්න ආර්ථික අගහිඟකම්, ජීවත් වෙන්න බැරිවීම. එතකොට මේ සමාජය තුළ ඇතිවෙන්නා වූ පීඩනය මහජනතාව තුළ එන්න එන්න වැඩි වෙනවා. විශේෂයෙන්ම ජනවාරි පළවෙනිදායින් පස්සේ තවත් මේක ඉතා ඉහළ මට්ටමකට ගමන් කරනවායි කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ හින්දා තමයි අපි මේ ආණ්ඩුවට නිතර කියන්නේ තමුන් ආංශලට රජයේ වියදම් අඩු කරගන්න සැලසුමක් තියෙන්න ඕනේ.
රාජ්‍යආදායම් වැඩි වෙනවා නම් ඒ රාජ්‍යආදායම කාගෙන්ද ගන්න කියන එක ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. මේ රටේ හැම දෙයක්ම සාමාන්‍ය ජනතාවට පටවලා සාමාන්‍ය ජනතාවට එදිනෙදා තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඒවා වලට වැඩබද්ද අනිකුත් බදු වැඩි කරලා ආදායම් වැඩි කරගන්න එක සාධාරණද? මේ ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවේ ඒක සාධාරණ නැහැ. අපි සියලු දෙනාම දන්නවා 2019න් පස්සේ අපේ කාගේවත් ආදායම් වැඩි උනේ නැහැ. නමුත් අපිට පේනවා සීඝ්‍ර ලෙස භාණ්ඩ හා සේවා වල වැඩිවීම ඉහළ දක්වා ගිහිලා තිබෙනවා. දැන් අපි බැලුවොත් එimhe අපි දන්නවා දැන් අපි දන්නවා විශේෂයෙන්ම දැන් ඊයේ පෙරේද වෙනකොට දැන් බොම්බයි ලුණු කීයද? බොම්බයි ලුණු දැන් 450යි. ඊළඟට රතු ලුණු 450යි. ඊළඟට බිත්තර රුපියල් 60යි. සීනි රුපියල් 320යි. කීරි සම්භායක කියලා තියෙනවා 320කට. ඒ වගේ ඒහා සමාන එළවලු ඔක්කොම වැඩි වෙලා තිබෙනවා. එතකොට මේ වෙළඳ ඇමතුමා මොකද කියන්නේ? වෙළඳ ඇමතුමාව දැන් පේන්නත් නෑ අපිට. දැන් බිත්තර 60කට ගිහිල්ලා රුපියල් 15 16 තිබුණේ බිත්තරේ. අපේ ආදායම් වැඩි වුණාද? ආදායම් වැඩිුනේ නෑ. අපිට මතකයි ඒ දවස්වල මහින්ද රාජපක්ෂ මහත්තයා අහනවා නේද? ලුණු කෑවද? අල කෑවද? එහෙම තමයි ඇහුවේ. ඒ ලුණු ගෙඩිය ඒ ලුණු කිලෝ එක රුපියල් 100කට තියෙන කාලේ. එයා ලුණු කෑවද කියලා අපෙන් ඇහුවේ ලුණු කිලෝ එක රුපියල් 100 කාලේ. නේද? බිත්තර කෑවද කියලා ඇහුවේ බිත්තරේ රුපියල් 15ට තියෙන කාලේ. 12ට 15ට තියෙන කාලේ. හරි? දැන් අල කෑවද කියලා ඇහුවා. දැන් කෝ? දැන් අපිට අහන්න තියෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් දැන් මේව කෑවද කියලා තමයි අහන්න තියෙන්නේ. එයා නම් කනවා ඇති. එයාට ප්‍රශ්නයක් නැහැනේ. මොකද එයා තාම නඩත්තු වෙන්නේ රජේ බදු මුදල් වලින්නේ. ඒ හින්දා එයාට ඒක අවුලක් නැහැ. නමුත් මේ රටේ ජනතාවගේ තත්ත්වය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් අපිට පේන තිබෙනවා විශේෂයෙන්ම ආණ්ඩුව කිසිදු ආකාරයේ සහනදායි යම් උස්මක් ටිකක්වත් ජනතාවට ගන්න ඉඩ දෙන්නේ නැහැ. හුස්ම ටිකක්වත් ගන්න නොදී එන්න ජනතාවගේ බෙල්ල මිරිකන ජනතාවගේ බෙල්ල එන්න තද කරන තත්ත්වයකට මේ රටේ ආර්ථිකය ආණ්ඩුව ගෙනියනවා. මේ ආර්ථිකය එන්න හැකිලෙනවා. අපිට පේන්න තිබෙනවා ඒක. එතකොට මේක තුල ජනතාවට සටන් කිරීම හැර වෙන විකල්පයක් අපිට නම් පේන්න නැහැ. ඒතකොට අපිට පේනවා දැන් IMF එක දෙවෙනි වාරිකේ ලබා දෙනවායි කියලා. IMF එක දෙවෙනි වාරිකේ ලබා දෙන්නේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට පමණයි. IMF එක දෙවෙනි වාරිකේ ලබා දුන්නයි කියලා රට සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. එතකොට ආර්ථිකය දියුණු වෙන්න රට සංවර්ධනය කරන්න යම් වැඩසටහනක් ආණ්ඩුවට තියෙන්න ඕනේ. එහෙම වැඩසටහනක් අයවැය තුලත් නැහැ. ඊළඟට රටේ ජනතාවට විශ්වාස කරන්න පුළුවන් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ජනමතයක් තිබෙන ආණ්ඩුවක් තිබෙන්න ඕනේ. එතකොට ඒ දෙකම මේ ආණ්ඩුවට නැහැ. ජනමතයක් මේ රටේ මේ ආණ්ඩුවට නැහැ. ජනතාවගේ විශ්වාසයක් මේ ආණ්ඩුව නැහැ. ජාත්‍යන්තර වශයෙන් මේ ආණ්ඩුවට තිබෙන පිළිගැනීමක් නැහැ කියලා අපිට පේනවා. එහෙම තිබෙද්දී IMF එක මොන ණය වාරිකයේ දුන්නත් මේක එකතැන යන්නේ නැහැ. මේක එකතැන පල්වෙවි ඉන්නවා. දැන් ණය වාරිකවල් කීයක් ගත්තද? දැන් කීයක් ගත්තද ණය වාරිකවල්? දැන් ආසියානු මේ සංවර්ධන බැංකුවෙන් ඊයේ පෙරේදත් ණයක් දුන්නා. ලෝක බැංකුවෙන් උත් ණය දෙනවා. IMF එකෙන් උත් ණය දෙනවා. දැන් ලැබෙන්න තියෙන ඔක්කොම ණයනේ හම්බ වෙන්නේ. කාගෙන්වත් අපිට මේ ණය නැති මේ ප්‍රධාන හම්බ වෙන්නේ නැහැනේ. ඔක්කොම ලැබෙන්නේ ණය. ඉතින් මෙච්චර ණය හම්බෙලත් මේක පිකප් වෙන්නේ නැහැනේ. ඇයි වෙන්න බැරි? විශ්වාසේ නැහැ. ආයෝජකයන් එන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මං හිතන්නේ එයා ජනාධිපතිව මේ උනාට පස්සේ මේ අවුරුද්ද තුල ජනාධිපතිවරු අවුරුදු 6ක් ඉන්න ටර්ම් එකේම මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුද්දක ඇතුළත පිට රට ගිහිල්ලා තියෙනවා. සමහර ජනාධිපතිවරු අවුරුදු 6ටම ගිය එක වික්‍රමසිංහ මහත්තයා අවුරුද්දකට ගිහිල්ලා ඉවර කරලා තියෙනවා. කෝ ඒකේ ප්‍රතිඵල නැහැ. එහෙම ප්‍රතිඵල නැහැ. රටේ අරවා ඉතින් රටේ අනේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ විනෝදාංශයක්. ඒක අපි දන්නවා. එහෙම ගියාට කතා කරාට කවුරුවත් උදව් කරන්න ඉන්නේ නැහැ. මොකද ජනමතයක් නැති ආණ්ඩුවක් මේ තියෙන්නේ.
තොර මේ ජනමතයක් නැති ආණ්ඩුවකට මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඊළඟට මේ රටේ ආර්ථිකය විනාශ කරපු ඒ විනාශ කරන්න තීන්දුව ගත්ත උදවිය තමයි තවම මේ කැබිනට් එකේ ඉඳගෙන තීන්දුව తీරන ගන්නේ. එතකොට ඒ තීන්දුව తీරන ගන්න අයගේ ආණ්ඩුවකට රටේ ජනතාවගේ මතයකුත් නැහැ, ජාත්‍යන්තර වශයෙන් මතයකුත් නැහැ. IMF එකේ උදව්ව අපිට හම්බෙන්නේ අපි IMF එකේ සමාජිකයෙක් හැටියට ඉන්නවා 1950 ගණන්වල ඉඳන්. ඉතින් ඔවුන් බැඳීමක් තිබෙනවා අපිට යම් ආර්ථික වශයෙන් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවකට උදව් කරන්න. ඉතින් ඒ උදව්වෙන් රට ගොඩ දාන්න පුළුවන් නම් ඉතින් අපි 17 වතාවක් අපි IMF ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට පේන්න තිබෙන දේ තමයි එහෙම කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. ඊළඟ දේ තමයි විශේෂයෙන්ම අපි දැක්කා දැන් මේ අපි දැක්කා විශේෂයෙන්ම දැන් මේ ඊයේ පෙරේදා වාර්තාවක් නිකුත් වෙලා තිබෙනවා අල්ලස්සා දූෂණ කොමිසම මගින්. මේ අවුරුද්දට විසරක් අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිලි 3255ක් හම්බෙලා තිබෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසේ ඉඳන් නොවැම්බර් මාසේ දක්වා පැමිණිලි 3255ක්. ඒ පැමිණිලි 3255න් ඒගොල්ලෝ කමිටුවට ඉදිරිපත් කරලා තිබෙනවා පැමිණිලි 2189ක්. විමර්ශනය සඳහා දැන් විමර්ශන පටන් අරන් තියෙනවා කියලා පැමිණිලි 889ක. අපිට පේනවා ඔය ඔතන තියෙන අල්ලස් කොමිසමට මේක දරා ගන්න පුළුවන්ද? මේ එන පැමිණිලි දිහා බැලුවම ඒකෙන්ම පේනවානේ මේ රටේ පාලකයන්ගේ මේ තිබෙන වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵලනේ පෙන්වන්නේ. අල්ලස්සා දූෂණ කොමිසමේ පැමිණිලි වැඩි වෙනවයි කියලා කියන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයේ ප්‍රතිඵල තමයි මේ එන්නේ. එතකොට අවුරුද්දක් ඇතුළත පැමිණිලි 3255ක් ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්දට විතරක්. එතකොට අපිට පේනවා මේ අල්ලස්සා දූෂණ කොමිසමේ ඉන්න සේවක මණ්ඩලයයි ඔය ඉන්න විමර්ශන කරන නිලධාරීන් දිහා බැලුවම මේ පැමිණිලි ටිකෙන් ඒගොල්ලන්ට හැරෙන්නවත් බෑ විමර්ශනය කරන්න. මොකද කුඩා කණ්ඩායමක් ඉන්නේ. හැමදාම පැමිණිලි එනවා. ඒ තරම් මේ රටේ වංචා දූෂණ ඉහවා ගිහිල්ලා අපිට පේන්න තිබෙනවා. වික්‍රමසිංහ රාජපක්ෂ පාලනේ ප්‍රතිමූර්තිය එමණත අල්ලස්සා දූෂණ කොමිසමේ වාර්තාවෙන් අපිට පේන්න ගන්න පුළුවන් මේ පාලනේ කොයිතරම් දූෂිතද කියලා. ඊළඟට අපි දැක්කා මේකත් එක්කම සම්බන්ධ වන ක්‍රියාපලිය තමයි ඊයේ හරේන් ෆෙනෑන්ඩෝ ක්‍රීඩා ඇමතිවරයා අර රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයා දාපු අන්තර්පාලන කමිටුව එයා අයින් කරලා තිනවා ගැසට් නිවේදනයකින්. ඕක වෙනවයි කියන එක අපි දන්නවනේ. ඕක 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 කරන්න තමයි මේගොල්ලෝ හොරගල් අවුලගෙන හිටියේ. දැන් ඒක වුණා. ඒක වෙලා දැන් හරේන් ෆෙනෑන්ඩෝ මන්ත්‍රීතුමා කියනවා හැමතිවරයා කියනවා එයා දැන් මේ 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 ඒ කියන්නේ විගණනාධිපතිතුමාගේ වාර්තාව යවනවලු ICC එකට. කියන්නේ ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධයෙන්. ක්‍රිකට් බෝඩ් එකේ සම්බන්ධයෙන් මේ විගණනාධිපති වාර්තාව මොකටද ICC එකට යවන්න මොනා කරන්න? ජාත්‍යන්තර අධිකරණේ නඩු දාන්නද? මොන විහිළු කතාවද? ඕක යවන්න එක්ක නීතිපතිට. එහෙම නැත්තම් මේ 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 CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඔබතුමා ගිහිල්ලා මේ 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 වෙලා තියෙන වංචා දූෂණ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊළඟ කොරන්සි මේ ඔඩිට් එකක් කරන්න, විවාහාරික විගණනයක් කරන්න. ඒ විවාහාරික විගණනය කරලා යවන්න ඉක්මනට නීතිපතිතුමාට, නැත්තම් මේ තිබෙන විගණන වාර්තාව යවන්න නීතිපතිතුමාට. ICC එකට යවන්නේ මොකද්ද? ඒ ඔය කරන්න හදන්නේ ඔය මේ ක්‍රිකට් ආයතනය මේ දූෂිත නිලධාරීන්ව බේරගන්න එක. ඕක තමයි ඔය කරා. ඕක තමයි කරා. ඕක තමයි වෙන්නේ කියන එක අපි කලින් කිව්වා. දැන් අද වෙනකන් අලුත් ක්‍රීඩා ඇමතිතුමයි මේ මේ ජනාධිපතිතුමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙච්ච මෙච්චර වංචා දූෂණ ගනුදෙනු සම්බන්ධව කිසිදු ආකාරයේ කතාවක් කරේ නැහැනේ. නිශ්ශබ්දවනේ ඉන්නේ. ඇමතිතුමාව අයින් කරා. ඇමතිතුමාට අයින් වෙන්න සිද්ධ වුණේ ඉතින් ක්‍රිකට් ආයතනයේ ඉන්න සභාපතිවරු මුළු පාලක මණ්ඩලයම ජනාධිපතිතුමාගේ උපදේශකයෝයි ජනාධිපතිතුමා ඉන්න කට්ටියත් එක්කනේ ඒගොල්ලෝ ඉන්නේ. එහෙනම් දැන් ඇමතිතුමාට යන්න උනා. ඒකයි මම කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කවදාකවත් වංචා දූෂණ නවත්තන්නේ නැහැ. ਉਹ වංචා දූෂණ වෙනකොට අහක බලාගෙන ඉන්නවා.
ඔහු කවදාවත් මේ දූෂ්‍යන්ත විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔහු කවදාවත් මේ රාජපක්ෂලට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔහු අඩුම ගානේ මේ රටේ රුපියලක් හොරකම් කරන මේ මිනිස්සුන්ට විරුද්ධව රනිල් වික්‍රමසිංහ වැඩ කරන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. දැන් මේ ක්‍රිකට් බෝඩ් එකේ දූෂණ වංචා හෙළිදරව් වීම තුල වික්‍රමසිංහ මහත්තයාගේ නිහඬ වීම තුල පෙන්වුම් කරන්නේ නැවත නැවත එයා ඔප්පු කරනවා එයා කවදාකවත් වංචා දූෂණ නවත්තන්නේ නැහැ කියන එක. ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි වික්‍රමසිංහ මහත්තයාගේ මීට වඩා එහා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. අපි දන්නවනේ යහපාලන ආණ්ඩු කාලේ වෙච්ච සමහර වංචා දූෂණ එනකොට අපි කණ්ඩායම් රැස්වීම වලදී අපි කිව්වා අගමැතිවරුතුමාට මෙන්න මේ ඇමතිවරු මෙහෙම කරනවා ඔබතුමා නවත්තන්න කියලා. ආහක බලාගෙන හිටියේ. දැනුත් කරන්නේ ආහක බලාගෙන ඉන්න එක තමයි. දැනුත් ඒක තමයි කරන්නේ. අපි දැක්කනේ විපක්ෂ නායකතුමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීපු ආර්ථික අපරාධ සුද්ධ වුණායි කියලා ලබා දීපු නඩු තීන්දුවේ නඩු තීන්දුව ගැන පාර්ලිමේන්තුවේ කතා කරනකොට ඒ නඩු තීන්දුවේ අංකයක් වෙනස් වුණායි කියලා වික්‍රමසිංහ මහත්තයා මොකද පාර්ලිමේන්තුවට අයිල කරේ? ඒ නඩු තීන්දුවේ අංකය වෙනස් කිරීලා කරායි කියන එක අල්ලගෙන මේ මේක තියෙන මේ වෙන නඩුවක් කියන එක මේක කියලා ඉතන කෝචෝක් කරා. මේ මෙච්ච මේ තරම් සීරියස් වැඩක් මේ රටේ. ඒ කියන්නේ යාට අර මේ 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 ශ්‍රේෂ්ඨාධිකරණේ දීපු තීන්දුව නෙමෙයි යාට වැදගත් උනේ. යාට වැදගත් උනේ මේ විපක්ෂ නායකතුමා ඒක කියනකොට ඒ කියපු නඩු අංකයක් වැරදු එක තමයි ජනාධිපතිතුමාට ලොකුම ප්‍රශ්නයක් වෙලා ඒ නඩු අංකයට සම්බන්ධ නඩුව ගෙනාවා. එතකොට මේ තරම් මේ රටේ අපරාධ වෙලා කියන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව ගැන ජනාධිපතිතුමා වචනයක් කතා කරේ නැහැ. ඒක තමයි අපි කියුවේ එයා රාජපක්ෂලව ආරක්ෂා කරනවා. ඒකයි එදා විපක්ෂ නායකතුමා ඒ නඩු තීන්දුව ගැන කතා කරනකොට ඒ නඩු තීන්දුවේ නඩු අංකයක් වැරදුණයි කියලා ඒක ගැන තමයි ජනාධිපතිතුමා කතා කරේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව මේ රාජපක්ෂලට විරුද්ධව නඩු තීන්දුව ගැන එතුමා කතා කරේ නැහැ. ඉතින් අපිට පේන තිබෙන්නේ විශේෂයෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිතුමායි මේ රාජපක්ෂ පාලනයයි මේ රට ඉතාම අමාරු තැනකට ගෙනල්ලා තිබෙනවා. මේ ජනවාරි මාසේ මේ මැයි මාසේ වෙනකොට මේ අවුරුද්දේ මේ රටේ ප්‍රධාන කම්මල් 10ක් වහලා තිනවා. ඇඟලුම් කම්මල් 10ක් වහලා ගිහිල්ලා තියෙනවා. ප්‍රධාන ඒවා මතක තියාගන්න බ්‍රෑන්ඩඩ් හදන ඒවා 10ක් වහලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඒවල රැකියා කරපු 6000ක් විතර වගේ අයට රැකියාවල් අහිමි වෙලා තිබෙනවා. වක්‍රාකාරව රැකියාවල් 60000ක් අහිමි වෙලා තිබෙනවා මේ වෙනකොට. මේ පළවෙනි මාස පහ තුල මම මේ කතා කරන්නේ මැයි මාසයේ වෙනකොට. ජනවාරි ඉඳන් මැයි වෙනකොට. එහෙම අද දවසින් දවසේ මේ රටේ කම්මල් වැහෙනවා, කර්මාන්ත වැහෙනවා, සුළු ව්‍යාපාරිකයන් වහනවා, මධ්‍යම ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරයේ කටයුතු අයින් කර ගන්නවා. අද සමස්ත සමාජයේ මේ ආර්ථිකයම කඩාගෙන වැටෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ජනවාරි පළවෙනිදායින් පටන් ගන්න මේ රටේ අලුත් වර්ෂය නැවත සටන් වර්ෂයකට අපි මේ ගමන් කරන්නේ. මේ රටේ ජනතාවට මේ වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයට විරුද්ධව සටන් කරනවා හැරෙන්න වෙන කිසිදු විකල්පයක් නැහැ. මොකද ඔවුන්ට මේ තිබෙන තත්ත්වය ගැන ඔවුන්ට පිළිතුරුත් නැහැ, ඔවුන්ට විසඳුමුත් නැහැ. මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච උදවිය, ජනතාව එපා කියන උදවිය, ජනමතයක් නැති පිරිසක් මේ රට පාලනය කිරීම තුළ මේ රට තුළ ඇති වෙලා තිබුණු මේ ආර්ථික ව්‍යාකූලත්වය හා ඒ පීඩනය උඩ ජනතාව ජනවාරි මාසයේ සිට සටන් කරන්න වීදිවලට බහිනවා හැරෙන්න වෙන කිසිදු ආකාරයේ විකල්පයක් නැහැ. ඒ සඳහා අපි සියලුම විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ හා සංවිධානවලට අපි ආරාධනා කරනවා ජනවාරි මාසයේ ඉඳන් අපි මේ එන 2024 රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය පළවා හරින වසරක් බවට මේ වසර පරිවර්තනය කරන්න සියලු දෙනාම ඒකරාශී වෙලා මේ සටන පටන් ගමුයි කියන පණිවිඩය අපි ජනතාවට හා විපක්ෂයේ අනිකුත් පක්ෂවලට අපි ලබා දෙනවා.